ඊළඟට ඔක්තෝබර් 13 වෙනිදා අපේ ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන මැතිතුමා කිව්වා අපි සීනි 85ට දෙනවා කියලා නේද දෙනවා කියලා රුපියල් 50යි තිබිච්ච සීනි වලට තිබිච්ච බද්ද රුපියල් 125ට අඩු කරා මොකද කළේ ඔක්තෝබර් 13 වෙනිදා ඉඳන් සීනි ටොන් 103කට ආසන්න ප්‍රමාණය පෙබරවාරි 20 දක්වා ගෙනල්ලා දිනවා කියලා මුදල් අමාත්‍යාංශෙම කිව්වා ජනතාවට හම්බෙලා තියෙනවද රුපියල් 85 සීනි නෑ තනි සමාගමක් මැදිහත් වුණා එකට ශැංග්‍රීලා සජාත් මෞසුන් මහතා මැදිහත් වෙලා සීනි ගෙන රුපියල් 70ට ලෝක වෙළඳ පොලේ අනික් සමාගම් ගේනකොට මෙයා 85ට ගෙනවා ගැහලා එතන උනොත් රුපියල් 15ක විදේශ ධනය රටින් පිට කළා ඊළඟට ඔහුගේ සීනි පමණක් බන්දුල ගුණවර්ධන මහත්තයාගේ අමාත්‍යාංශයේ සතොස රුපියල් 124ට ගත්තා මිනිස්සුන්ට 85ට කොටසක් දුන්නා 134ට තව කොටසක් මේ විදිහට සමාගම් 7ක් අතරේ බෙදී ගිය ලාභය මුදල් අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා කෝටි 1590 මේකෙන් අර ඇස්ට්‍රාසෙනකා වැක්සීන් එක දෙවතාවම මුළු රටේම මිනිසුන්ට දෙන්න තිබුණා මුළු රටේම මිනිසුන්ට මේ ගැන වග කියන්න ඕන සියලු දෙනා මුදල් ඇමති ජනාධිපති මොකද මේක මාස ගාන දවස් කීපයක් යනකොට මේකේ ප්‍රශ්නේ තේරුණාම මේක පාර්ලිමේන්තුව ඉදිරිපත් වුණාම මේක මේක ගැන විසඳන්න දුන්නා විසඳුවේ නෑ ඒක යන්න දුන්නා ඒක හම්බ කරගන්න දුන්නා ඊළඟට ටයිල් සෙල් ටයිලි ගෑක් තියෙනවා රටේ ඒ කවුරුත් දන්නවා අද වැසිකිලියක් ඇසිකිලියක් හදන්න ගියාම ගොඩනැගිලි ඉදිකිරීම කර්මාන්තර ගියාම ටයිල් නෑ කොමෝඩ් නෑ මේක බාණ්ඩයක්වත් නෑ හිඟයි ඇයි ආනයන තහනමක් පනවල තියෙන නිසා එතකොට මට ඔය ටයිල් පිට රටින් ගෙනෙන සමාගම් වල කට්ටිය ආවා එක දවසක උදේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැව්වා කැසට් එකක් ටයිල් සඳහා තිබිච්චේ ආනයන බාධාව අයින් කළා කියලා. ටයිල් ආනයනය කරපුවයි හරි සතුටු වුණා. ඒ වගේම දුක් වුණා. ඇයි මේකට ගාණක් දෙන්න වුණා. මේකට ගාණක් දෙන්න වුණා. මේ මේ කැසට් එක ගහපු එකට ගාණක් දෙන්න වුණා. ඊළඟට පැය කීපයක් යනකොට ටයිල් මේ රටේ නිපදවල අසීමාන්තික ලාභ ලබපුවයි කේන්ති කියලා. ඒගොල්ලෝ ගිහිල්ලා මේ බලධාරීන්ට කතා කළා. කිව්ව ගාණක් ගෙවපන් කියලා. ගාණක් ගෙවුවා. පැය 6 ඒ කැසට් එක අවලංගු කළා. කැසට් ගහන්න සල්ලි ගන්නවා අවලංගු කරන්න සල්ලි ගන්නවා මේක තමයි දේශ මාමක අප්පච්චිගේ සෞභාග්‍යය දැක්ම